ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අරගල කරුවන් ඉල්ලු වෙනස පාලකින් දී නැහැ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මහකොමසාරිස් කියයි මහපොළ ඉහළට මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රසකට රුපියල් 7500 දක්වා පාලනය වෙනස් වන හැටි කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙවර ජනාධිවරණය කියලා කියන්නේ පාලනයේ බලය මාරු කිරීම ශ්‍රී ලංකාවේ මීළඟ රජය වගවීම යුක්තිය සහ ප්‍රතිසන්දහනය වෙනුවෙන් කැපවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා අවධාරණය කළා ඒ 57 වන මානව හිමිකම් ආරම්භක සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ 57 වන මානව හිමිකම් සැසිවාරය ජිනීවාහිදී ආරම්භ වුණා. ආරම්භක සැසිවාරයේදීම මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්ටර් ටර්ක් විසිනුයි. Mr. President, Excellencies, distinguished delegates, Sri Lanka stands at an important crossroads. මේ වාර්තාව පසුගිය වසර දෙකේ ප්‍රවණතා ගෙනහැර දක්වන අතර ප්‍රතිගාමී නීති ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ණයට සහ තුලනයට පවතින බාධක මෙන්ම සිවිල් සමාජයට සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම බිය ගැන්වීම සහ මූලික නිදහසට ඇති නව තර්ජන පිළිබඳ ඉස්මතු කරනවා ශ්‍රී ලංකාව අතීතයෙන් මිදී නව මාවතකට ගමන් කළ යුතුයි එමෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මෙම කවුන්සිලයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ අවධානය සහ සහයෝගය අවශ්‍ය වෙනවා දූෂණය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලු මහජන විරෝධතාවලට වසර දෙකක් ගත වී අවසන් අද නව ආරම්භයක් පිළිබඳ පොරොන්දු තිබියදීත් ඒ ඉල්ලීම් තවමත් ඉටු වී නැහැ 2021 සහ 2023 වසර අතර දරිද්‍රතා අනුපාතයේ පවා දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා බොහෝ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයේ මේ වන විට පවතින්නේ අවිනිශ්චිතතාවයක ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් රජය අත්කරගෙන ඇත්තේ සීමිත ප්‍රගතියක් විතරයි අද වන විට බරපතල ලෙස වගකීම් උල්ලංඝනය කළ පුද්ගලයන් ඉහළ තනතුරු වලට පත් කිරීම අඛණ්ඩව සිදුවීම වාර්තා වෙනවා මේ මුල් දණ්ඩ මුක්තිය තුලින් රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයේ මූලික හේතුව වූ දූෂණය බලය අනිසි ලෙස භාවිත කිරීම පාලන අසාර්ථකත්වයන් මගින් ප්‍රකාශ වී තිබෙනවා ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළඹ ඇති අතර ඒ තුලින් අලුතින් තේරී පත්වන පාලනයේ වගවීම යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය සංයුක්ත පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීමට කැපවිය යුතුයි බලේ සිටින අය මැතිවරණයට පෙර හා පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන් ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් මේ පරිවර්තනයට සහයෝගය ලබා දිය යුතුයි. And to begin an inclusive journey towards a just and sustainable future for all Sri Lankans. Thank you. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිකණ්ණා බව යුරෝපා සංගමය පවසනවා. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවද යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙම වාර්තාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යද ඊයේ ප්‍රකාශයක් සිදු කළා. මෙරට සිදු ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. මීට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ඇමරිකාව ප්‍රමුඛ කණ්ඩායමද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර වාරික ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මහපොළ වාරිකය ලබන වසරේ අප්‍රේල් මාසයේ රුපියල් 7500ක් දක්වා ඉහළ දමන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල් ගුණවර්ධන ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් දෙකක් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව 2023 දෙසැම්බර් මාස වන විට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබුණ. එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12ක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ අවසන් කරමින් පවතින නිසා ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ
ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මහපොළ ශිෂ්‍යත්ව වාරිකය මාසකට රුපියල් 7500 දක්වා ශිෂ්‍යාධාර වාරිකය 6500 දක්වා 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය ජනපතිවරයෙකු මාරු කිරීම පමණක් නොව සමස්ත පාලන බලයම මාරු කරන ජනාධිපතිවරණයක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසනවා. ඒ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. හැම කෙනෙක්ම ගත්තොත් ඒ අයගේ ප්‍රචාරක ව්‍යාපාර මූලික වශයෙන් යොමු වෙලා තියෙන්නේ මේ මාලිමාවට විරෝධය දැක්වීම සඳහා. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක. දැන් මේ දෙදෙනා අතර තමයි බොහෝ විට තරඟය තිබෙන බව පේන්නේ. හර්ෂද සිල්වා අත් වශයෙන්ම බැලුවොත් ඔහුනේ ප්‍රධාන ඒ සජිත් පාර්ශ්වයේ ආර්ථික චින්තකයා. ඒ ආර්ථික චින්තකයා එක්ක බැලුවොත් අපිට පේනවා ඉතා පැහැදිලිව ප්‍රතිපත්තිමය නැඹුරුව වශයෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහගේ නැඹුරුවත් සමග වෙනසක් නැහැ. නිතරම කියන එකක් තමයි මාලිමාව ආවොත් මේ IMF ව්‍යාපෘතිය සම්පූර්ණ කඩාකප්පල් වෙනවා කියන. රනිල් වික්‍රමසිංහ කියන්නේත් ඒකයි. අපිට තිබෙන්නේ එකම විකල්පය තමයි ජාතික ජන බලවේගය. මේ නිකන් විහිළු සහගත තත්ත්වයක් නෙමෙයි, ප්‍රධාන දේශපාලන බලකඳවුරු බිඳ වැටලා තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂවල ආධිපත්‍ය ජනයා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අද වෙනකොට අවුරුදු 47ක් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහුගේ මේ ජනාධිපතිවරණය සටන් පාඩේ තමයි රටක් නිර්මාණය කරනවා කියන එක නෙමෙයි. ඌ තාමත් කියන්නේ මම පෝලිං උගිය නැති කරනවා, ගෑස් දෙනවා, මම තෙල් දෙනවා, මම තෙල් දුන්නා. ඒක තමයි ඔහුගේ සටන් පාඩේ. ඔහු තාම ඉන්නේ 1977. ඔහු අද නායකයෙක් නෙමෙයි. ඊළඟ දෙන්නෙක් අප බලමු එකටම තියලා. නායකත්වයට ඇවිල්ලා තියෙන්නේ මේ නායකත්වයේ කුසලතාවය පෙන්නලා නෙමෙයි. ඒ දෙන්න ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ පිය උරුමේ. දියුණු රටක් හදාන්න තමයි අපි ඔක්කොම එකතුලා හැදුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒ මේ රටේ මිනිසුන්ට ඒක දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක තනි පුද්ගලික වැඩපිළිවෙලක් නෙමෙයි. මෙවර ජනාධිපතිවරණය යම් කිසි පුද්ගලයෙක් අයින් කරලා පුද්ගලයෙක් පත් කරන එකක් නෙමෙයි. ජනාධිපතිෙක් අයින් කරලා ජනාධිපතිෙක් පත් කරන එකක් නෙමෙයි. මෙවර ජනාධිපතිවරණය කියලා කියන්නේ පාලන බලය මාරු කිරීම. ජනාධිපති අපේක්ෂකයන් සහ අනෙකුත් පාර්ශ්ව පළ කළ අදහස් දැන්. අද මම ආරාධනා කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සියලුම UNP කාර්යයන්ගේ අනන්‍යතාවය රකින්න පුළුවන්, ඔබගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එකතු වෙන්න. දැන් අත් වශයෙන්ම බංග්ලාදේශයට මාලදිවයිනට හොයන්නේ රනිල් වික්‍රමසිංහ කෙනෙක්. මේ ජාතියේ නායකයන්ගෙන් තව අවුරුදු 5ක් 10ක් වැඩ ගන්න පුළුවන් වෙයි. දැනුගත් සමාජයේ හරහා යම් ආකාරයක නිහඬ භීෂණයක් ව්‍යාප්ත කරගන්නට උත්සාහ කරනවා. ඒ හරහා තමගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න දරන වෑයම අතිශයින්ම නග්නයි, අතිශයින්ම පිළිකුල් සහගතයි, හෙළා දැකිය යුතුයි. ගිය පාර ජනාධිපතිවරණ 2019 දී තැපැල් ඡන්දෙට කලින් දවසම කිව්වා මම අගමැති සජිත් ජනාධිපතිවරණ කියලා. ඒ සජිත් කෙලවන්නම හිතාගෙන තමයි ටයිමින් අල්ලලා තිබුණේ. රනිල් වික්‍රමසිංහ නුර සූත්‍රකාරය. ඔබතුමා ගිනි කණ්ඩක් උඩ ඉඳගෙන මේ රටේ ජනතාවගේ ගින්න නිව්වා. ඒ නිසා ඒක අපිට කිසි දවසක අමතක කරන්න සූදානම් නැහැ. කළගුණ දන්නා මිනිස්සු. මේ වෙනකොට ලක්ෂ 10ක් දරු උදේට ආහාර වේල ගන්න නැතුව පාසල් යනවා. ඒ වගේම 126ක් දරු මන්ද පෝෂණ ලක් වෙලා තිනවා. ඒ වගේම 146ක් ගෙවල් වල වේල් 3 වේල් 2 බවට මේ උඩපත් වෙලා. පවුල් 57 ලක්ෂයෙන් 37 ලක්ෂයක් සහනාධාර සදා ඉල්ලුම් කළා. අපි ගෝඩට ගෝ හෝම් කියලා කිව්වා. මයින්ඩට යන්න කිව්වා, කපුටට යන්න කිව්වා, ආණ්ඩුවටම යන්න කිව්වා. එතුමා ජනාධිපති නොකරනම් අදත් සමහරලාට අපට නීතියක් නැති පාලනයක් නැති රටක් බවට පත් වෙනවා. මේ රටේ එකම විකල්පය සජිත් ප්‍රේමදාස. හොරකම වංචාව දූෂණේ නැති එකම දේශපාලන පක්ෂය සමග ජන බලවේගයේ දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ඇටියට සමාජය තුල කතා කරන්නේ අද පොට්ටුව නැති නිසා, අද UNP එක නැති නිසා, අද ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ හරි සජිත් ප්‍රේමදාස හරි කියනවාද අනුරකුමාර දිසානායක ඇමති මණ්ඩලයේ 25යි. ඔන්න එහෙනම් අපේ ඇමති මණ්ඩලයේ 20යි කියලා. මීක් නැහැ. අපි අභියෝග කරමු. රනිලෝ, සජිතෝ, කියා පංකෝ ඇමති මණ්ඩලයේ කීයද කියලා. අද අපේක්ෂකයෝ 39 දෙනෙක් හිටියට 2022 අපිට එක්කෙනෙක්වත් හොයාගන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි අභියෝග බාරගත්තේ. මම අවුරුදු 40ක් එතුමාට විරුද්ධව දේශපාලනය කරපු කෙනෙක්. මගේ දේශපාලනය. හැබැයි මේ වෙලාවේදී රට ගැන හිතන මිනිස්සු ඔක්කොම එක්කව වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. අපි ඔබට ප්‍රතිඥාවක් දෙනවා ඉදිරියට අපි
අපගේ ජීවිත පරදුවන තියා රටට අනර්ථයක් වන ව්‍යවස්ථාව එනවා නම් ඒවා පරාජය කිරීමට කැප වෙනවා. දෛනිකව වෙනස් වෙන අරමුණක් නැති එක දේශපාලන වේදිකාවක කියන ප්‍රතිපත්තියට උත්තර දීමේ ප්‍රතිපත්තියක් පමණයි සමගි ජන බලවේගයටයි JVP එකටයි තියෙන්නේ. මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ ලබන අවුරුද්දේ තව බදු ගේන සැලසුම් කරලා තියෙනවා. එකක් වස්තු බද්ද ඔබ තමුන් නාන්සලගේ ඉඩමට ඔබ තමුන් නාන්සලගේ ගෙදරට අපි මේ බදු කිසිවකින් තොරව වැඩගත් වැඩපිළිවෙලක් අපි දියත් කළා. හිඟා කණ්ඩ වැටිච්ච අපි, නායක වෙන්න බැරි වෙච්ච අපි, කණ්ඩ බොන්න නැතුව ජීවත් වෙච්ච අපි, ජීවත් කරපු මේ රටේ ආර්ථිකය ඉතාමත් හොඳ තත්ත්වයකට ගෙනාවු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව ඒ කාලේ තමයි වැඩිම ණය තෝගේ මේ රටේ ණය ඩොලර් බිලියන් 12.5ක්. දැන් බේරගන්න ඇවිල්ලා තියෙන වික්‍රමසිංහ මහත්තයා දරුවා ප්‍රසූත කළේ වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි ගෝඨාභය. නමුත් අර්බුදය නැමැති දරුවා ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.